ටික දුප්පත් කෙල්ලෙක් පුංචි කුමාරයෙක්ට ආදරේ කළා. ඊට පස්සේ ඒ ආදරේ ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ 11 වෙනි දිගැරුමයි. සක්විතිත් මේදාත් මහගෙදරට ආවේ විමුක්ති හිට අනුරාධපුරේ යන නිසාය. දුවවද රැගෙන දෙන්නාම ආවේ හතට පමණය. ඒ මොහොතේ විමුක්ති උන්නේ උඩය. සක්විතිත් මේදාත් එද්දි සාලේ උන්නේ හිමාලිය. ඇයද ඉන්නේ වෙනමම ලෝකය. හරියට විමුක්තිය සින්නක්කරේට ලැබුණ ගානටය. ආනේ අක්කයයි අයිනේ. දුවා නිදි නෑ නේද අක්කේ? නිදි වගේ හැරලා ඉන්නේ හොර කෙල්ල. අනේ මගේ සත්තරන්ට හොර කෙල්ල කිව්වද අම්මියා? අපි හොල නෑ නේද මැනික? හිමාලි දුවව ගත්තේ එහෙම කියමිනි. ගමන යන්න දැන් ඔක්කොම ලෑස්තිද කෙල්ලේ? අනේ ඔව්වක්කේ, දඹදිව යන්න වගේ ඔක්කොම ලෑස්ති කරගත්තා. එච්චර දුරක් මල්ලි ඩ්‍රයිව් කරන නිසා ටිකක් පරිස්සමින් නංගේ. මම නම් ආසත් නෑ එච්චර දුරක් යනවට. එයා උදැල්ල දාන්න යන්නේ. වැඩක් බලාගත්ත නම් ඉවරනේ මෙතන. හිමාලි සිතින් කීවාය. එහෙම අමාරුවක් දැන් නෑ අයියේ. දැන් ඔය බුක්ෂොප් එකටත් අයියා ගිහින් එන්නේ. සක්විති කතා කරගෙන යන්නේ නැත. දැන් ඔහු එහෙමය. අරම කිව්වෙත් කොල්ලාට ඇති ආදරේ නිසාය. ඒත් දැන් ඒකාගේ ජීවිතයටත් අයිතිවාසිකම් කියන්නට දහසක් දෙනා ඇත. මේදා පහළ ඉඳිද්දි සක්විති උඩට ගියේය. යද්දි කොල්ලා උන්නේ ඇඳ මත ඉඳගෙන කල්පනා කරමිනි. සක්විති මොහොතක් විමුක්ති දෙස බලාගෙනම උන්නේය. කොල්ලා හිතන්නේ කෙල්ල ගැනයි ඔහුට නිකමට සිතේ. විමුක්ති කරම හිස ඔසවා බලද්දි දැක්කේ තමා දෙස සිනහසින් බලාගෙන උන් අයියාවය. අයියේ දැන්ද ආවේ බං? ඔව් කොල්ලෝ, උඹ හෙට යනවා කියලා අක්කත් කිව්වා බලලා එමු කියලා. යංකෝ අපි එක්ක. විමුක්ති කීවේ ආදරේනේ. උඹ ගිහින් වරෙන්, උඹටත් පොඩි චේන්ජ් එකක් ඕන. සක්විති මල්ලිගේ උරතලේ අතගා කීවේය. මං යන්නේ චේන්ජ් එකක් ගන්නම නෙමේ අයියේ. විමුක්ති කීවේ දොර දෙසද බලාය. සක්විතිගේ සිතට අමුත්තක් දැනුනි. එහෙනම් මල්ලි අයියේ, අනුරාධපුරේ කෙල්ල ඉන්නවා දෙන්නෙක්ම දැකලා තියෙනවා. සක්විති ගල් ගැසුනි. ඔහුට සී වූයේ මහා මළුවේදී මේදා කෙල්ලව දුටු දවසය. ඇයි අයියේ? නෑ, උඹට විශ්වාසන්තයද කිව්වේ? ඔව්, කෙල්ල එක්ක දෙන්නම කතා කරලා තියෙනවා. නෑ, ගෙදරක ආවා කිව්වාලු. කෙල්ල එච්චරම මූණ දීලා නෑ. සක්විති දිගසුසුමක් හෙළුවේය. දුහාව ලැබුණට පස්සේ මේදා වෙච්ච බාරයක් ඔප්පු කරන්න අපි ගිය අනුරාධපුරේ. උඹටත් සෙත් පතන්නත් එක්ක. ඉතින් අයියේ, විමුක්ති ඇසුයේ උග්‍රින් මිනි. අක්කා මා මළුවේදී කෙල්ලව දැක්කා. අපි උන්නේ උඩ මළුවේ. කෙල්ල ඉඳලා තියෙන්නේ පාත මළුවේ. අක්කයි මායි දිගටම කෙල්ලව හෙව්වා. ඉතින් අපට කෙල්ලව මගහැරුණා බං. සක්විති කෙල්ල බඩදරුවමින් උන්න බවක් විමුක්තිට කීවේ නැත.
එහෙම නොවෙන්නටද පුළුවන්? එහෙනම් කෙල්ල ඉන්නේ එහෙම තමා. ඒ තයියේ ඒ ඇයි? අපිට දොරින්වත් නෑ වෙන කෙනෙක් ඒ පැත්තේ නෑනේ. මාත් හිතුවා බං. විමුක්ති බලාගෙන උන්නේ මොනවද අහන්නට මෙනි. අයියේ කෙල්ල කොල්ල අහන්නට යන්නේ කුමක්දයි සක්කිතිට හිතාගන්නට පුළුවන්? එහෙම කෙල්ලට කරන්න සිද්ධ වුණා වින්නත් බැරි නෑ මල්ලි. ඒක චපලකමක් නෙමේ. නෑ අයියේ, කෙල්ල එහෙම චපල කෙල්ලෙක් නෙමේ. මම ඒකි ගැන දන්නවා. අසරණ කමට එහෙම. ඒත් කෙල්ල අරම වෙන කෙනෙකු සමග ගියායයි තාම මේ හිත පිළිගන්නේ නැත. සියල්ලටම වඩා විශ්වාසය ආදරයයි. ඔබ නංගිගේ ජීවිතේට ආයෙත් දෙබෙන්න යන්න එපා මල්ලි. තේරුමක් නැහැ. ගන්නවා නම් ගනින් තීරණයක්. මම කෙල්ලව කොයි ලෝකෙන් හරි ගෙනත් දෙන්නම්. එච්චරයි. ටිකට් දෙකක් අරන් දෙන්නම්. කෙල්ල එක්ක එහෙමම පලයන් සිංගප්පූරු. එහෙම කරන්න බැරි නම් කෙල්ලගේ පාඩුයි ඉන්න දීපන්. එක දෙයක් විතරක් හිතපන්. ඇයි කෙල්ල අපි අතරට ආවේ නැත්තේ? හැංගිලා ඉන්නේ. අපිට වඩා කෙල්ල දන්නවා මේක තේරුමක් නැහැ කියලා. මේ ඔක්කොම උඩට ආමේදා අසහගෙනය. මේ කියන්නේ වාෂා ගැන බව ඇය දනී. තාම හිතන්නේ වාෂා ගැන. මේදා එසේ සිතමින්ම කාමරයට ආවාය. විමුක්ති ඇය දෙස බලා සිනාසුනේය. අයියාගේ මල්ලිගේ කතාවට කටදානව නෙමේ මම. ඒත් මමත් දෙයක් කියන්නද මල්ලියේ? අයියට වඩා අක්කට අයිතිය දීලා තියෙන්නේ මම. කියන්න අක්කේ. ඒ අතින් විමුක්ති දයාබර පොඩි මස්සිනා කෙනකි. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.